2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගය සැප්තැම්බර් මාස 15 වෙනි දින පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. 15 වෙනි ඉරු දින පෙරවරු 9:30 ට විභාගය ආරම්භ වෙනවා. මේ විභාගය සඳහා අපේක්ෂකයන් 323,879 දෙනෙක් අයදුම් පත්‍ර යොමු කරලා තියෙනවා පාසල් වලින්. මේ විභාගය සඳහා අයදුම් කරන්න හැකියාව තිබෙන්නේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසු දරුවන්ට විතරයි. 5 වෙනි ශ්‍රේණියේ ගුණ ලබන දරුවන් මේ විභාගය සඳහා අයදුම් කරනවා. සියලු දෙනාම පාසල් අපේක්ෂකයන් හැටියටයි මේ විභාගයට අයදුම් කරන්නේ. කිසිම අපේක්ෂකයෙකුට පෞද්ගලිකව මේ විභාගය සඳහා අයදුම් කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි විභාග මධ්‍යස්ථාන 2849 මුළු දිවයිනම ආවරණය වෙන පරිදි පිහිටුවලා තිබෙනවා. සෑම දරුවෙකුටම තමගේ විභාග මධ්‍යස්ථානයට ඉතාම පහසුවෙන් ළඟා විය හැකි වන පරිදි අපි මේ විභාග මධ්‍යස්ථාන ස්ථාපනය කරලා තියෙනවා. මොකද අපිට සෑම දරුවෙකුටම තමන්ගේ පාසලේ විභාග මධ්‍යස්ථානය ලබා දෙන්නට පුළුවන්කමක් නැහැ. ඒකට අනිත් දරුවන් ඒ ළඟම තියෙන වෙනත් පාසලකට යන්නට සිද්ධ වෙනවා මේ විභාගය සඳහා. මෙවර විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් සඳහා අපි විභාග මධ්‍යස්ථාන 6ක් පිහිටුවලා තියෙනවා ඒ විශේෂ පාසල්වල. ඊට අමතරව අපි මහර්ගම අපේක්ෂා රෝහලේ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවලා තියෙනවා. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා ඒ සිසුන් සඳහා ඒකම විදුලි බල මණ්ඩලය සහ පෞද්ගලික විදුලි සමාගම් වෙතින් අපි ඉල්ලීමක් කරා 15 වෙනිදා කිසිම ප්‍රදේශයකට විදුලි බලය යන හිටීමක් සිදු නොවන ආකාරයට කටයුතු කරන්න කියලා ඒ අය සම්බන්ධයෙන් අපිට ප්‍රචාර දක්වලා තියෙනවා. මේ විභාගයේ තව දින දෙකයි ඉරිදා දවස් විභාගයේ පැවැත්වෙන්නේ. මුලින්ම තියෙන්නේ දෙවෙනි පත්‍රය 9:30 සිට 10:45 දක්වා ඒ ප්‍රශ්න පත්‍රය පැවැත්වෙනවා පැයයි විනාඩි 15 කාලයක්. ඉන්පසු පළවෙනි පත්‍රය ආරම්භ වෙන්නේ 11:00 කාලට. පැයක ප්‍රශ්න පත්‍රයක් 11:00 කාලයේ සිට 12:00 කාල දක්වා ඒ පැයක ප්‍රශ්න පත්‍රය පැවැත්වෙනවා. ඒතර 12:00 කාලට මේ විභාගයේ අවසන් වෙනවා. සෑම දරුවෙකුටම තමන්ගේ පාසලෙන් විභාගයේ ලියුම් සඳහා අවස්ථාව ලැබෙන්නේ නැහැ. හැබැයි ඒකට අපි වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. මේ දරුවන් විභාගයට යන්නේ තනිවම නෙවෙයි, එමත් නැත්නම් දෙමාපියන් සමග නෙවෙයි, මේ දරුවන් විභාගයට යා යුත්තේ තමන්ගේ පාසලට. එතකොට විදුහල්පතිවරුන්ට අපි උපදෙස් දීලා තියෙනවා ඒ දරුවන් රැගෙන යාම සඳහා ගුරුවරයෙක් හෝ ගුරුවරුන් කීප දෙනෙක් සම්බන්ධ කරන හැටියට ඒක නිල වශයෙන් අපි අපේ පත් කිරීම. එතකොට ඒ අයට වගකීමක් පවරලා තියෙනවා. එතකොට ඒ දරුවන් විභාග මධ්‍යස්ථානට රැගෙන ගොස් විභාග මධ්‍යස්ථානයේ අසුන් ගැන්වීමේ වගකීම් බාර දීලා තියෙනවා අපි ඒ ගුරුවරුන්. විදුහල්පතිවරු ඒ දරුවන්ගේ අංකය විභාග අංකය ටැග් එකක් හදලා අපි දරුවන්ට දෙන්න අවශ්‍යයි. ඒක තමන්ගේ ඇඳුමේ ඒක රඳවා ගන්නට පුළුවන් ආකාරයේ. මේ රටේ සියලුම පුරවැසියන්ගෙන් මම ඉල්ලා සිටිනවා, මොකද මේ දිනේදී 329,000ක් පමණ දරුවන් උදේ වරුවේ විභාගයේ පෙනී සිටිනවා ලංකාව පුරාම. ඒ නිසා ඒ වරුව තුල මේ අයට බාධා වෙන මේ කිසිදු ක්‍රියාකාරකමක් සම්බන්ධ කරගන්නට එපා. මොකද මේ දරුවන්ට මේ ඉතාමත්ම ජීවිතයේ වැදගත් වෙන විභාගයක් නිසා ඒ දරුවන්ට ඒ සහාය ලබා දෙන හැටියට ඒ සියලුම අයගෙන් මම ඉල්ලා සිටිනවා.